පහුගේ අවුරුදු කීපයපුුණාම කිසියම් සමාජ මතවාදයක් මේ සම්බන්ධයෙන් තිබුණ. සනීපාරක්ෂිකතුවා නොමිලේ ලබා දෙනවා දෙහෙම නැත්තං මේක තියෙන බදු ඉවත් කරනවාද කියන කාරණාවට වඩා මේ වෙනකොට මේ සම්බන්ධයෙන් ධනාත්මකව මේක තියෙන ආර්ථික ප්‍රතිලාභමකක්ද මේක තියෙන සෞඛ්‍ය ප්‍රතිලාභමකක්ද සේවා මොකක්ද කියන කාරණාවට වඩා මේක හුදු දේශපාලන මඩවි්‍යාපෘතියක් බවට පත් කරගෙන තියෙනවා. පැහැදිලිව අපි කියන්න ඕනේ සමාජ පුළුල් කතාබහක් ඇතිවෙන්න ඕන කාරණාවක් සහ මේ වගේ ප්‍රතිපත්ති නිර්මාණය වෙනකොට ඉතාම පුළුල් දැක්මකින් යුතුව මේවා ඉදිරියට එන්න ඕනේ. මේ ගැන ගොඩාක් අදහස් දක්වන්නේ කාන්තා පාර්ශවය නෙමේ. මේ ගැන අදහස් දක්වන්නේ පිරිමි පාර්ශවය. 75% විතර කතා කරන්නේ මේක ඇවිල්ල මහා මෝඩ කතන්දරයක්. මොකටද ගෑනුන්ට මේ සනීපාරක්ෂකතුවා නොමිල දෙන්නේ? ඇත්ත වශයෙන්ම අපි කියමු ළමයෙක් වැඩිවියට පත් වුණාට පස්සේ සනීපාරක්ෂකතුවා පැකට් දෙකක් විතර පාවිච්චි කරනවා. එතකොට මාසෙකට පැකට් දෙකක් කියන්නේ රුපියල් 500ක් විතර. මේ විවේචනය කරන පිරිමි පාර්ශවය ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. තමන්ගේ දුවට බිරිඳට සනීපාරක්ෂකතුවා පැකට් දෙක අරන් දෙන්න බැරි වේ. ඉතින් එහෙනම් ඇයි අපි මේකට විහිළුවකට ගන්නෙ? ගෝත්‍රික යුගයට ගිහිල්ලා රෙදි කෑල්ලක් හරි නැත්නම් කොලාත්තක් හරි භාවිතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැහැ. ලංකාවේ ඉස්කෝල යන වයස ගෑන් ළමයින්ගෙන් 60% ඔසප් දිනවලට ඉස්කෝල යන්නේ නැහැ. මාසෙකට දවස් 3-4ක් මේ ගෑන් ළමයි ඉස්කෝල යන්නේ නැහැ. මොකද ඒක සනීපාරක්ෂිතුවා භාවිත නොකරන නිසා ඇතිවන ප්‍රායෝගික ගැටලු. අනිත් එක පාසල්වල කිසිම ක්‍රමයක් නැහැ සනීපාරක්ෂිතුවා හෝ වෙන යමක් බැහැර කරන්න. ලංකාවේ ජනගහනයෙන් බාහිරටත් වඩා පිරිසකට බලපාන දෙයක් රටේ ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද? ලංකාවේ ඔසප් වෙන වයසේ ඉන්න කාන්තාවන්ගෙන් 30% විතරයි සනීපාරක්ෂිතුවා භාවිතා කරන්නේ. මොකද ඉතුරු පිරිසට එක මිලට ගන්න වත්කමක් නැහැ. තමන්ගේ සහෝදර කාන්තාවන්ට බලපාන දෙයක් ගැන මිනිස්සුන්ට සහකම්පනයක් නැති එක, ඒ සම්බන්ධ කතිකාවතක් නොඇරෙන්න තවත් හේතුවක් විදිහට මම දකිනවා.